නමස්කාරවීවා බුදුරරුවනට සෙමදාබුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සෙමදාසදහම්, සරනයමී නමස්කාරවීවා සංගරුවනෙට සෙමෙදාමහා සංග සරනයමී නමස්කාරවවා තුනුරුවනෙටෙ සැම්මදතිස්සාරන සරනයමි සාදු සාදුසාදු වාසනාවන්ත සෙදැහෙවත් පින්වතුනි අදාපිමි උතුම්ම බනපද ශ්‍රවණය කරන්න පින්ගතුනේ ලෝකේට අනුකම්පාවිෙන් කරුණාවිං ගුණධර්මේක තියන රැකවරණය ගැන ආශිරවාදය ගැන පිහිටගෙන අවබෝධීන් යුතුවම ධර්මය දේශනා කරපු අපගේ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. බුදුකිිෙනෙක් මේ යුග ලෝකයට පහළ නොවනා අනං අපට පංවතුන ගුණධර්මයක තියන වටිනාකම ගැන හරියට කියා දෙන්න කෙනෙක් නේ. ගුණධර්මවලින්ම ජීවිතයේ පරිපූර්ණත්වයට පත්කර ගත්ත බුදුරජාණන් වහන්සේ සියලු ගුණධර්මගැන අපට දේශනා කළ ුදුරාන්හසක නපද අහලා ගුණධර්මවල පරිපූර්ණත්තයට පත්තච්චි උත්තුමිු කෙළවරක්නෑ. එච්චර රහතන් වහන්සල බෙහවුණ. ඒ සියල් ගුණධර්ම ආතරේ ප්‍රමුඛ ගුණධර්මයක් බුදුරජාන් වහන්සේ වදාලා හැම ගුණයට මුල්ව පවතින ගුණය. අන ගුණධර්ම හැමේ එකක්ම පවතින්නේ ඒ ගුණේ මතයි කොමක්්ද පංගතුනේ ඒ සුවිසේසිී ගුණේ. හැම ගුණධර්මයකට මුල්වෙන ගුණේ ඒ ගුණේ නැතුව වෙන්න කිසිම ගුණයක් පොරුදු කරනවා කියමික කිසිසේත් කරග්ඩ බැරි එකමික ගුණයක්සේනු ඒ තමයි කෙලෙහි ගුණ දන්නා බව. යමෙකුගේ ජීවිතේ කෙලෙහිකුණ දන්නා බව තිබේ නං ඔහට අනිත් ගුණධරම විවුරුතයි. යමෙකුගේ ජීවිතේ කෙලෙහිගුණ දන්නා බව නැත්තේ නං ඕට අනික් ගුණ ධරම එකක්වත් විවෘත නැත්ව. බදුරජාන් වහන්සේ දේශනා කරපපු දර්මයෙන් මේ කාරණය හොඳ ටිස්මතු කරගන්න පුළුවන්. අද මේ ධර්මදාානය කරන සැදැහවතුරල ගොඩක් සතුටරෙන්ට. කොහොමන් මනුසෙක් බනකහන්ට ොමුමවෙන්නේ ජීවිතය ගුණයක් දියුණ කරගන්ඩ කැමැන්තිෙනනවයි. මනුස්සෙකු ජීවිතේ බනපදාහන්නේ වාඩියවෙලා පැෑ කමමාරක් ගත කරන්නේ මනුසය ආසයි. ගුණධර්මයක් දියුණු කරගන්ඩ මනුසේ ආසයි වැරැදක් හදාගන්න. ඒ මනුස්සයන්හට අද මේපින්වතුල්ලලා ධර්මදානය නිසා. අනික්ගුණ දරම ඔක්කෝම හදාගන්නඩ කලින් හදාගත යුතුම ගුණ ධර්මය ගැන අහන්ඩ ලැබෙනවා. කෙළේගුණ දන්නා බව කෙළෙහෙගුණ සිහිකිරීම සත්පුරුස බව කොච්චර වටිනවාද කියනෙ එකයි. අද මේ ධර්ම දානයෙන් ඔබ ලෝකේටම දන්දින්නේ. වැල්නම්පිටිය බ්‍රැන්ඩියවත්ත පාර අංක හැත්තෑ එකයන්න ලෙපිනේ පදිංචි. පින්වත් බන්දුුල වනික සූරිය මහත්මා, අත්මිණ දිසානායක මහත්මය ඇතුළු ඒ පවුලයේ හසිනී හසිත සහ ප්‍රගීතු වනිගසූරියකින් දරුවුණුයි අද ධර්මදාන පින්කම සිද්ධ කරන්නේ ප්‍රධහන අරමණ තමයි පින්ව තුළ ධර්මදාානය සිද්ධ කරන දවසම අප්‍රේල් මාසි විසි අටවැනිදාම උපන්දිනයේ එදෙනවා බන්දුුල වනිගසේකර පයානන්ගේ පානන්ට සෙත්පැතිීම අප්‍රේල් මාසි විසි දෙමනදා උපන්දිනයේ එදනු පත්මිනි දිසානායක ආදරණීය මෑැණියන්ට සෙත්පැතිීම මුල් කරගෙනයි දරුවන් විසින් මේ උතුම් ධර්මදාන පංකම සිදු කරන්න කල්පනා කළේ එනිසා තමන්ගේ ආධර්මීය දෙමාපියන් වෙනුවන් අම්මට තාත්තට නිදුක් නිරෝගසුව සැලසේවා අම්මට තාත්තට දිගාසිරි ලැබේවා අම්ම තාත්තා දෙන්නට ගෞතම ශාසනයේ ධර්මාවබෝධයට වාසනාව ලැබේවාෙන අදහසින් බොහොම සත්පුරු සැහැඟීමකින් පින්ගතුල මේ ධර්මදාන පින සිද්ධ කරන්නේ සතුට වෙන්න ලෝකයේ තමන්ගේ මවුපියන්ට සෙත්පතා ගොඩක් පින්කං කරෙන්නේ අම්ම තාත්තා නැතිවුුණාට පස්සේ. ගොඩාක්තියන්නේ. අම්ම ගිතාත්තගේ ගුණ කතා කරන්නේ අම්මතාත්තා මලාට පස්සේ. අම්මතාාත්ථ වෙනුව මහපින්කං කෙරෙන්නේ එ දෙන්න නැතිවුණට පස්සේ ගොඩක්. එනිෙසා ඔයාල ගොඩාක් සතුරෙන පුළුවන් දෙමවපිය ජීවත්වෙලා ඉදීම දෙමව්පියන්ට සෙත්්පතා මීට වඩා දෙන්ඩ දානයක් නෑ. මීටඩ දංන්නේෑ ලෝක, මීට වඩ අග්‍රධානයක් ෝ ලෝකි. බුදුරජාන් වහන්සේෙන් වදාලා සබ්බදාන දම්මදානං ජිනාතිී ලොවේතියන සියලු දානයවූ ධර්මදානයට පරදින්නේ ධර්මදානීම දිනන්නේය. ඇයි හේතු බිංවතුනිි ධර්මදානීමම දිනන්ට ධර්මය ලෝකී නැතිවුණා නං අංගොලි මාලලා මොනිවරු වෙන්නේ. ධර්මය ලෝකෙන් නැතිවුුණා නං කිසා ගෝතමේලා ගිනිවාගෙන? රහත් උත්තු මාවිය වෙන්නන්නේ. දර්ුමේ ලෝකේ නැතිවුණාන පටාචාරාාවංගේ දුදග්ගි නිිනි වෙන්නේ. අදටත් කිසා ගෝත මිලයින්නවා අදරත් පටාචාරලයින්නවා. අදටත් නොයික් දුෘෂ්චරිතුවලට යොමවෙේ්චයින්නවා. එබඳු අයට සැනසුම උදෙසා ධර්මේ දන්දිෙනවා ඇරෙන්ට වෙන කිසිවක් ඇත්තිනේ. එනිසා ෆිංගතුල්ලගේ මේ ධර්මදානම් පින තව බොහෝධදිනකු හිත්ත. බොහෝ කාලයක් සූපත්කරාාව හිත හිතා සතුටෙන්ට මේ වගේ උතුම් ධර්මදාන පින්කම් ආදියෙන් පිනෙන් ජීවිතයේ පෝෂණය කරගත යුතුයි කියලා. බුදුබනපදයක් අපේ හිතට වදින විදිහට අපට කියාදුන්නේ. අපේ කල්්‍යයාන මිත්‍ර ගුරු දෙෙවිදුන්. ගුරු දේෝත්තම් පින්වල් ලක වාමින්න් ොහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝහායුස සම්පත්තියම ලබත්වා සාදු සාදුසාදු. කෙළෙගුණ දන්නා බව කෙළෙහිෙකුණ සිහිකරනා බව සත්පුරුසයාගේ අන්ගේ අයි කිය බුදුරජන්හන්සේ වදාලා. සත්පුරුසයාගේ ජීවිතය සත්පුරුසයා ළඟතියන සුවිසේසි ලක්ෂණයන් තමයි කතඥෝ ඔහු කෙළෙහිෙගුණ දන්නේය. කතවේදී කෙළෙහිෙගුණ සිහි කරන්නේය. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සගේ ජීවිතය ගැ හිතන්න පිංවතුේ. අපේ බුදුරජාණන් වහන්සේ. පාරමි උපපාරමී පරමත්ත පාරමී විදිහට දසපෙරුමන් සපුරල. බුදුරජාණන් වහන්සේ බෝධි සත්‍යයෝ විදිහට වාඩියුුණි නේරජරාවේ රුක්ෂෙවනි. මහබෝරක්ෂසිවනි වාඩිියුුණා. එහි වාඩිවෙලා වසවත් මරුන් පරදවා ලොවතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වනා. සම්බුද්ධත්තේ සුවය කොපමනද බුදුරජාන් වහන්සේ පළමිණි සතිය එ බෝරුක්ෂෙවනි, පළගක් බැඳගෙන නිවන්සුව විඳවිින්ද වැඩහිටිය පටමන් බෝධී පල්ලංකං පළමු සතිය බෝමැඩ වැඩසිටියේය දෙවැනි සතිය ඔබදුරජාණන් වහන්සේ කෙසේද ගත කළේ දුතියංච අනිමිසා. අනිමිස ලෝචනයෙන් වැඩහිටිය අනිමිස ලෝචනය කෙලා කියන්නේ ෙකුමක්ද පිහතුන අදටත් තියෙනවා දමදිව වදනා කරන්න ගියාම මහබෝධී වහන්සසිගේ ඊසාන පැත්තට වෙන්්‍ර අනිවිස ලෝචන චේතිය. ආි නිිස ලෝචන චේතය කියන ස්ථාන ඉදර තමයිනොව බුදුරජාණන් වහන්සේ අනිමිස ලෝචනය කළේ මොකද අනිමිස ලෝචනය කියලා කියන්නේ. මා ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්තින මොහුතේ. මට සෙවන සැදුවයේ මෙන්න මේ රුක්ෂයයි. මේ රුක්සේ මට පහසුව සැදවා. මේ රුක්මූලයේ මා සුවසේ බෞුම් වැඩුුව. මේ රක්මූලයේ මා වැඩහිඳෙද්දී. මේ රුක්ෂයේ පත්්‍ර මාහට සිහිල් පවන් සැලුවා. මේ රුක්ෂේට උපහාරවේවා කල බුදුරජාණන් වහන්සේ ඒ බෝධී රුක්ෂේ දෙස පුරා සතියක් ඇසිපිය නොහෙලා බලා සිටියය. සම්බුදු කෙනෙකුගේ අභිනේල නැතු සංගලින් ඒ බුදුරජාණ වහන්ේ බෝධි සත්‍යයෝ කාලේ ඇස් දන්දීපු ගාන කෙලවරක් කරන්නබ. බනපොත්තල සඳහන් වෙනවා අහසේ තරු පරදිින්ට ඇතිකෙනවා උන්වහන්සේ ඇස්තන්දී පුවාරවලට වඩා. ඒ අහසේ තරුකැට පරදවා ඇස්දන්දිදිී ආපු අපේ සාාස්තෘන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වෙනකොට උන්හන්සට තිබුන්නේ මහා කාරුණික නැතු සඟලයි. ඒ කරුණා නෙැතු සංගලින් බුදුරජාණ වහන්සේ යමෙක් දිහා බලනකොට බුදුරජාණන් වහන්සට පේනමානේ ඉන්න අයගේ සන්තාප නිෙව යනු. පිගතුන් අහලා ඇති සුභහාතෙරණය සල්ලාලයකුගේ ඉස්සරහා අසරන වෙලා අවසානයේ සුභාතරින්ට සිද්ධ වනාා තමන්ගේ ඇහැ ගලවල ඒ සල්ලාලයට දෙන්න සුභාතරනිි කන්නේ හැඩකාර තැනෙත්තිය. ඇ සම්බුද සාසන පැවදිවනා පැවිදිල තතාම කටි කලකින් කෙසනස රහත් උත්තමාව බවට පත් වන රහත්වයක නික ාරයට පෙන්නේන ඇ ලස්සන රෝප සෝභාවක් ඇතුව ඉන්න නිසා සල්ලාලේකෑට කුරුමාන අල්ලෙහිට. ඇසිටි අන්දවන අන්ද වනේ හිටපුූ සුභා තෙරණිය. ගමට පින්ඩ පාති වැඩලා ආපහු වඩිද්දී මේ සල්ලාලය පාර හරස් කළ. පාර හරස් කලාා ඉතාම ආසෝභන වචනුවනින් ඒ උත්තමාාවයට කතා කලා අයුතු යෝජනා කළ. ඒ උත්තමා විතුකුට අහලතිෙනවා. අනේ පිින්වත් පුරුසේ. මේ නවත්දවාරයෙන් අසූචි ගලන සරීරයක් කොච්චර වර්ණනා කරන්ට. ඔයා මේ ඇගේ දැක්ක ලස්සුනොමකත්ත. මොක්ද මේක මචර වටින ක්ව හිීරතියන්නේ ඒම හවා. එදකොඩේ සල්ලලාල කියලති නො මට ඔයා සම්පූර්ණිං ලස්සනයි. ඒවනට මං ගුඩා මාසයිෝයාගේ ඇ දෙකටයි. මොඇත්තියක් වගේ ඔය ඇස් මංහරිී ආසයිකිව. එතකට සුබා තෙරණට මෙතරින් ගැලවෙන්න ඕනෑ. ඒ උත්තුමාවියගේ විරාගී සිත්ත නිසා. ඒ උත්තමාාවේටයගේ ච්චරමාරුන්නේ. තමංගීම ඇහැ? ැවා. ඇහැ ගලවල මෙිහිම ඇහැ අල්ලේ සයාගෙන දික් කලා මේ ඔබේ හැ මේ කරගෙන යන්ත්‍ර මට මගේපාඩු ඉන්න දෙන්නකිෙවා. එදකොඩේ සල්ලයාලයා සරවාන්ගෙම පණනැතුව ගිහෙන් වැඳ වැටිලා අනේ අ බ්‍රහ්මචාරි යුත්තමාවි මට සමාවෙන්ට සමාවෙන්ටකිීකි ගියා හැබැයි ඒ පුද්ගලයාගේ ප්‍රශ්නය සමාව ගැනීමින් ඉවරයි. ඒ පුද්ගලයා හරදරෙත් කළ සමාවෙන්ට සමාවෙන්ි කියකි ගියා නමුත් ඇහැ ගලවගත්ත උත්තුමාාවිය තමන්ගේම මෙහැ උපටාගෙන ශරීරෙන් රුදිරය වෑහෙනවා ඒ උත්තුමාවිට වෙන කවුරුදුන්නේ පිළිසරට ඒ ගැලවනු ඇහැත් අතේ අරගෙන ඒතුමාවි වැඩම කලා මහා කාරුණික බුදුරජාන් වහන්සේ දකින්ට බුදුරජාන් වහන්සේව යම් තැනකදී පේනවාද භාග්‍යතු වහසේ දකිනකොටම අර ඇහ එහෙම සූපත්තුනා කියෙනවා. එච්චර කරුණා නැතු සංලාක බුදුරජාන්හන්සර තිබුණ භාගෙතු නහන්සික කරුණා නෙත්තු සංගලින් දකිනකොට. ඒ බුදුරජාන් වහන්සේ බලාගෙන ඉන්න තාක් කරම විපාක පඩිසන්දුන්නේ. චිංචි මානවිකව බුදුරජාන් වහන්සේටම ගරහලා බුදුරජාන් වහන්සේටම අභූත චෝදනා කරලා ඇ දිව යනවා. බදුරජාන් වහසගේ නිතුමානීින් ඉවත්වෙනකං කර්මවිපාකෙ පළදුන්නේ බුදුරජාන් වහන්සේ කාරුණික නැත්තු සංගලින් ඉවත්නා විතරයි පොලෝපලාාගනිටගිය ඒ වගේ අපිේ භාගිතුන් වහන්සගේ කාරුණිකු බව ඒ බුදුරජාන් වහන්සේගේ කරුණා නැත්තු සංගලින් කිසිම සජීවී කෙනෙක් පුරා සතියක් පිදුම් ලබලනේ හැවයි අපගේ මහා බෝධීන් වහන්ේ විජ්‍යයස්ශ්‍රී ජයස්්‍රී මහා බෝධීන් වහන්සේ බුදුරාන් වහන්සේ මහා කාරුණණික නැතු සංගලින් පුරා සතියක් පිදුම් ලක්ගවා ඔය අනුරාධ පුර උඩමල්ලුවට යනකොට පිංහතුතින මහතකරගට. හරිී සන්තෝසවෙන්ට බුදුකිෙනෙක් නැතුසංගලින් දුටු බෝධීන් වහන්සේ අනේ මටත් මගේ ඇස් දෙකින් දකින්ට ලැබෙනවානේ අදටාත් කියලා සතුට යන්න. ඒවිදිහයේ බෝධීන් වහන්සේ පිදුම් ලැබූ පිංහතුනේ බුදුරජාන් වහන්සේ නඟතියන කවරගුණේ නිසාද කෙලෙහි ගුණේ නිසා කෙගුණ දන්නා නිසා කෙළෙහෙගුණ සිහිකරන නිසා අප සාාස්තෘරන් වහන්සේ අජීවී බෝරජනුත් පිදවා. එබන්ඳු ශාස්තෘුන් වහන්සේ නමක් සරණගේපු අපි කොච්චර කෙළෙහිගුණ ඇතිකරගන්ට නද. බුදුරජාන් වහන්සේ ශාසනය කෙළ කියන්න පින්ගතුන කෙළෙහිගුණේ නම්මු ගුණයෙන් යුතු සත්පුරුෂයන්ගේ බොහොමියයි. සත්පුරුසියන්ට විතරයි ධර්මය පළ ලැබුණේ සත්පුරුසියෙක් වෙඩ බෑ කෙගුණ දන්නෙ නඇතු. ත්පුරුසයක් වඩ බෑ කෙගුණු සහිකරන්නේ නැතු. කෙලෙගුණ සහිකරන කෙනාමයි සත්පුර සයා කෙගුණ දන්න කෙනාමයි සත්පුරුසයා. යායටටමයි බුද්ධාසනය ඇතුලේ මඟ පලතියෙන්නේ. එනිසා බුදුරජන්න්නන් සසිහරරියට වර්ණනා කළ සත්තුරසකම. අපේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ රාත්‍රී කාලයේ ඉදට ය හැටි ඒ කාලේ භික්ෂූන් වහන්සේ බලං ඉන්නවාකිනවා. ඕක වෙලා ේන විිගුතුති ගිජ කකටය යා ද ව නේ. එතකො අර ගිජිකුළු පවහි අපි රහතන් වහන්සල වැඩ හිටපු ගොහාහිම මතක ඇතිනෙ ඔය ගුහාවල ඉතින් රහතන් වහන්සේලා මේ විවේක ගණ්ඩයනකොට සැතපෙන් යනකොට අනිත් භික්ෂුන් පේනවාන ඒවා සම්පූර්ණින් ආවරණය වෙලත්නේ පේනවා භික්ෂුන් දකිනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ සැතපෙන්න කලින් යම් දිසාාවකට මාන්දිනවා එකොට දෙර ලතු මහන ච භික්ෂුන් හන්සේලාට නිකන් ආවා සැකයක් ව කුස මොකු මේ කවුරුත් නැතුවනිකම් ඔහේ වඳන්නේ මේ කුටි ඇතුළේ. එකත් එකටම අපේ සාරිපුත්්්‍යයන් වහන්සේ මහනුවෙන්න්ඩ කලින් බ්‍රාහ්මණන දිසාවන්දින වන්නේ ඔය පුරුද්ධ තාමඇති. ඒහින්දා තම යය සැතපෙන්ඩ කලින් දෙසා වඳින්නේ අපි බුදුරජන්නහසර මේක පැමිණි කරමු කියලලා භික්ෂ ගිහි කියලදේනවා. වාමිණි භාග්‍යතුන් වහන්ස ේ අපේ සාරිපුෘත්්‍යයන් වහන්සේ තාම මේ සිවරක් පොරෝගන තාන දිසාවඳිනුව කියලා. ක බදුරජන්ස ැෙව්ව සාරිපපුත්ත මරතන් හන්සුව සාරි රත හ පපුත්තයයේ භික්ෂූ නොබට ේෙනවා බ සා ඳදිනලු ඇත්ත ඔබ දිසාාවක් වඳදිනවා කියල කියන්නේ කිව ස්වාමීණී මම දිශාවක් වදිිනවා. සාරිපුෘත්තයේ ඒ ඔබ වඳන්නේ කවර දිසාාවක්ද ස්වාමීණ භාග්‍යතුන් වහන්සේ මට මේ සම්බුද්ධ ශාසනී අමු වරටම බණපදය කියාදීපු මාගේ ගුරුවරයා යම් දිසාාවක සිටිද. ස්වාමීනී මා වඳින්නේ ඒ දිසාවටයි. ඒ කෞද ගුරරය පංගතුනේ අස්සජී මහරහතන් වහන්සේ. උපතිස්ස තරුණයා කාලේ පළවෙනි බනපදය කියල දුන්නේ අස්සජී මහරහතන් වහන්සේ ඒ අස්සජී මහරහතන් වහන්සේ වැඩඉන්න දිසාව හැමදාම සාරිපපුත්ත මහරහතන් වහන්ස නුවින් බල. රපුත් මහතන්හස ීවිත හරි පුදුම සාගතයි සාරිපපුත්තු මහරහතන් වහසට තිබුණු අනිත්තයිගේ හිත්බලන්න පුළන් හැකියාවක් හැබැයි කිසිම තැනකනේ සාරිපත්්‍ර මහරහතන්හන්ේ තවකිනකුගේ හිත බැලවා කියලා උහ සෙහමනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ලොකූ එරදිමේ හැකියාවක් තිබුණ හැබැයි ගොඩාක් තැන්වල සාරිපපුත්ත මහරහතන් වහන්සේ එරදී පාවිච්චි කරලනේ ස් දක්තු ැත්තමයිතියන්නේ බදුරජාන්හන්සේ එක් තවතිසාාවට වැඩලතින ඒදිී එච්චරයි. පුද්දුම නිරහංකාර. පුදුම අහිංසක ජීවතයක් තිබුණු අපේ ශාරිපපුත්ත මහරතන්වාසේ හැමරෑකම හැබැයි තමන්ගේ නුවනින් බැලවා ගුරුවරයා කොයි දිසාවේ වැඩන්නවද. ගුරුවරයා වැඩයිඉන්න දිසාාවට උන්හන්සේ වාදිනවා. ගුරුවරයා වැඩඉන්න අසපුය මින්වන ඒ ගුරුවරයාට රෑට උපස්ථාන කරලා තමයි සැතපන්න. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතීම. සාරිපපුත්ත මහරහතන් වහන්සේ වෙනුවෙන් සාධකාර පැවැත්තුවා. සාදු සාධ සාරිපුත්තය. සාරිපපුත්තයේ ඔබ සත්පුරුසේක් ඔබ සත්පුරුසෙක්. ඔබේ දහම් ගුරුවරයාට වදිනා ඔබ සත්පුරු සේක් කියලා. ඒ සත්පුරුසෙගුණේ කොච්චරසිරිමන්ත කියන්න පිගතුනි සාරිපපුත්ත මහරහතන් වහන්සේ පිරිණිවම් පාන්ට සූදානං වෙද්දී. බුදුරජාන් වහන්සේ වදාලා සාරිපපුත්තය බ, භික්ෂුන්ට අනුග්‍රහ පිණිස බනකයන්ට ඔබ වගේ ජේෂ්ට් ශ්‍රාවක රත්නයක් ඔබ වගේ ජේෂ්ට සහෝදරයෙක් යනි මේ භික්‍ෂුන්ට හම්බින්නේ එනිසා සාරිපුත්තය ඔබ බන කියනකෙවා සාරිපපුත්ත මහරහතන් වහසිදා මහ පෙළහර සහිතව අහසේ පළගක් බැඳගෙන කියන බනකි ඒ බණ කියනකොට පිගතුනේ සාරිපපුත්්ත මහරහතන් වහන්සේ ඒ බණකතාවිදිී විතරක් වහන්සේ අසාමාන්‍ය විදිහයට වර්ණනා කරනවා තමන් ව. මම කල්පයක් තිස්සේ අහසින් වැටින වැහිබිඳ ගාන ගණන් කරන්න තරං දක්ෂක මක් තියෙන කෙනෙක්. උන්හන්සේ තමන් ගෙනවා කියනවා. මේ ගෞතම සම්බුද්ධ ශාසනය ධර්ම සේනාදී ප්‍රති වන්නේ මමයි උනාහසි තමන් ගැනම කියනවා. බුදුරජාණන් වහන්සේට පස්සේ ප්‍රඥ්ඥාවෙන් අග්‍රේෂර කෙනවා මමයි උහසේ තමන් ගෙන කියන. ළඟ සාරිතු මහරතහන්ස වදාලා මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වගේම චතුරාර් සත්‍ය දේශනා කරන කෙනාද මමයි මේ ඔක්කොම ටික කියලා 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 අවසාන්්‍ර වචනයක්ක් කෙනවා මේ සියලු දේ මට ලැබුණේ මාගේ ගුරුවරයා නිසයි වලන්නේ සත් පරසිකම ඔ කෝමටික කියලා තමන්ගේ මහා බලවත්කම තමන්ගේ පහා ගුණුවත්කම කියලා අවසානිර කියනෝ මේ ඔක්කෝම මට දුන්නේ මගේ ගුරුවරයා විසිනුයි ඒමගේ ගුරුවරයා සතරපද ගාතාවකින් මට බනපදයක් දේශනා කළේ යම් දවසකද එදා තමයි මට මේ සියලූ යහපතට දොරෑරුුණේ. ඕකට තමයි කියන්න පංහතුනේ කෙළෙගුණේ කියලා. අපි මේ මනුපියසට ආාවට පස්සේ අපි මනුසලෝකයි ඉන්න කාලය ඇතුළේ අපිට මොනදේ කරගන්න්ඩ බැරුුණක් කමක් නෑ. පිට කෙළෙගුණේ හදාගණඩ පුළුවක්ම ුණොත් ඒක නං වචනයෙන් පමණ කරන්ට බැරිසරම් වටිනාගමන්. මේ මනුපියසිෙන් යන්්ඩ කලින් කෙලෙහිගුණේ හදාගනය අන්ඩ පුළුවම නොත් ගොඩා කයට්ට මේ මනුස්සලෝකිට විල්ලාම කෙලේගුණේ කියන එකේ තැන අඳනගණඩක් බැරුවෙනවා. කෙලේගුණේ කියන එක පටන්ගන්නකොට මනුස්සලෝකට ආපු අපි කෙලෙහිෙගුණු පටන්ගන්න ඕේ කොතනින්ද නසෝක පත ලබනා අය උපදින්නේ අම්මාගෙනෙකුගේ කුසින් දැන් අපි ගත්තුත් හෙීමම දෙවර උපදින්නේ ඕපපාතිකව. පෙරේතයෝ බූතයෝ නිරසත් උපදින්නේ ඕපපාතිකව. ඒකුන්ගේ උපත ඕපපාතිකයි. තිරිස සත්තු ගත්තාත් තිරිසන් සත්තුන්ගේ උපත්තිෙනුව සමහරලාවට ඒ ගොල්ලෝ බිත්තරසිං උපදෙනවා අම්ම බිත්තර දාල යනෝයන්්‍ර. ආ ඒ පැටව බිහිුණට පස්සේ ඒ පැටවු දන්නේ වන්නේ මේ ිතර කද දැම්මෙ කියලා. ඒවගේ නේ ලෝක හැදිලසයෙන්නේ හැවැයි මනුපියස කියලා කියන්නේ. අපි අම්මා කෙනෙකුගේ කුසකින්ම බොහෝ වෙලාවට උබදින තෙනක් කි තාම කලාතුරකින් තමයි සාසනී ඉතිහාසේ මනුස්සෙක් ඕපපාතිකෝ පහළවිච්්‍ය අවස්ථාතියන්නේ. අනි තැමූම් උපදින්නේ ගොමද අම්මා කෙනෙකුගේ කුසි අම්මාගේ කුසින් අපි උපන්නට පස්සේ අම්මාගේ කුසි එලියටෙන නිමේසේ මනුස්සලෝකේ නම්මූ සුග්ගතියේ කිිච්චෝ මනුස්ස පටිලා බෝ මනුස්සෙක් වෙන එක ඉතා දුල්ල බයි ඒතා දුල්ලබ මනුපියසේ අපි පළවිනිරු හුස්ම ගන්නවා. බඩඉන්න කාලේ අපිට හුස්ම ගැනීමක් නේ අම්මා නිසා තමයි පෝෂණය වෙන්නේ. ඒක මංහිතන් වැල හැමූම දන්නවා සාමන්‍යින් අපි ඕන තරන් ය විසේ දර ග ගනකට ඕ ඉග ගැතයෙනවා අපි අම්මගේ බඩේහිඉදදි අමගේෙන් තමයි පෝෂණය ෙන් අම්මාගේ පෙකණි වෙලත් එක තමයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ අපි එතනින් පෝෂණය වෙනවා අම්මගේ කුසෙන් බිහිවෙන දවසේ අම්මගේ කුසිෙන් බිහි වෙනකං අපි කොච්චට කාලකින් නොද. අපි නවමාසය දසමාසයක් අම්මගේ කුසේ ඉන්නවා ඒ කුසෑ තුළේ ඉන්න කාලෙ පුරාවටම අපි මහා වටිනා වස්තුවක් කොට රකින්නේ අම්මා අපි මහා වටිනා වස්තුවක් කොට රකින්නේ තාත්තා.ඒ අම්ම තාතක දෙන්නගේ රැකවරණන්නේ නිසා තමයි? අපි මේ මනුපියසේ යම් දවසක පලවිනිටුම හුස්ම ගන්නේ. එහෙනං මට කියන්ට හුස්ම ගැනීමටත් අපි මවුට් නයනෙන්ද මෞුට නයයි. ගන්න හෝස්ම ටිකටත් අපි මවුට නයයි. ගන්න හොස්ම ටිකට අපි පියාට නයැයි. ඔලායි ප්‍රෘතිීම බලනකොට දෙැළ ඇති ලංකාවවෙත්තිෙනවා. දරුව උපන්නට පසේ ඇැන් අම්මලා කූඩවල දාලායනවා. ඇැන් අම්මලා බිස්කට් පෙටියස්සේ දරුදාාලයන දරුව තියලා ඒ අම්මල ගිහිෙන්ලා ඒබඳු අම්මා ඒ දරුවට උදව් කර නැන්ද එබඳු අම්මා පවා ඒ දරුවාට නයගෙවා නිම කළ නොහැකි උපකාරයක් කළා ඒ තමයි මේ මනුස්සලෝකෙට ඒ අම්ම ඉපැද්දවා අති දුර්ලබ මනුස්සලෝකිට එයාට එඩ වරම දුන්නා එයාව හරවා යැව්විෙනේ නුසලෝක හුස්ම ගන්න අවස්ථාවකි අම්ම හැදවා තමන්ව දාලගියපු අම්මාත් එච්චර ගුණ සම්පන්ඩ නං තමන්ව පෝෂණය කරපු අම්මා තාත්තා ගැන කවර කතාද. අම්මා කෙනෙකුගේ කුසින් අදන සේසර කරලා ගොඩක්ලාවට දරූගන්නවා නමුත් අම්මා කෙනෙකුගේ කුසින් අපි අම්මාගේ සරීරය ඉරාගන වගේ තමයි සාමන්ඩ බිහිරන්නේ ඒ වේදනාව මව කොහුලනෝ. ඒ උලපු මව තමන්ගේ සරීරයේ ඉරිලා තියෙද්දී දරුවාගේ ඇඩු මාසා සතතුට විවා. අපිට සාමාන්‍යෙන් පිංවතුනේ ඔයා ලහෝ මම අපි දෙවරු ගැන හල තිබ්බට දෙවුරු දැකලවේෙනවාවද මං හිතන්නල ඒ සිකිනින් දක නැතු ඇද. සමහරුවයි කලාතුරකින් ඉන්නවා කියනවා දෙවවිවරු ප්‍රේතතියෝ බොහෘතියො පේන මංහිතනවා බොෝදිනෙක් නම් තමන්ගේ ඇස දෙකට ඒ මේ පාන්සු පිසාචික්වත් දැකලන්න නැතු ඇති. අපිට එහෙම පේන්නේ අපි දේවරූපයක් කියලා දකින්නන්නේ එක්කෝ දේවාලයක ඒ කොයෙක හැර අම්ඹල ේෙන එකක ඔච්චරැයි. අපිට හැවයි පේන්ඩම දෙවිවරු ඉන්නවා අපි බලන්නේ ගොඩක් කලාවර. පේන්ඩි ඉන්න දෙවිවරුන්ට ගොඩක් අයි ඕරොවනවා. පේන්ි ඉන්න දෙවරුන්ට පුප්පනවා. පේන්ඩි ඉන්න දෙවිවරුන්ටම සැරදානවා. දෙවරුණ ගෙනවා වලට තේරෙන්නේ එහෙම කියවා. එ පේන මින්නා දෙවිවුරු කවද බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුබ්බ දේවා භික්කවේ මාතාපි තුන්නං අධිවචනං මහනනි මුල්ම දෙවිවරු කියා කියන්නේ අම්මා තාත්තාට කියන්න නමකි. පුබ්බා චරියා භික්කවේ මාතාපි තුන්නං අධිවචනං මුල්ම ගුරුවරු කියා කියන්නේ මහනනි මව්පියන්ට කියන නමුකි බ්‍රහ්මාතිභික්කවේ මාතා පිතුන්නං අධිවචනං දරුවන් කෙරෙහි මෛත්‍රිය පිරුණු කරුණාව පිරුණු මුදිතාව පිරුණු පේක්ෂාව පිරුණු බ්‍රහ්මයෝ කියල කියන්නේ අම්මට තාත්තට කියන වචනය. කෙලේගුණේ දන්නුවන යාට මෞපියෝ බ්‍රහ්මියෝ කියාද දැකිය හැකි දෙවියෝ කියයාද දැකිය හැකි ගුරුවරු කියාද දැකිය හැකි. එනිසා මනුසලෝකකිට ආපියෝ අපි ඒෙගුණ සී කරන්න පටන්ගන්න ඕනේ ඔත්තනින්. එතන තමයි අපට ආදරය ලැබෙන මුල්ම තැන. එතන තමයි අපට සෙනෙහස ලැබෙන මුල්ම තැන එතැන තමයි අපේ ජීවිත රැකවර්ණේ ලැබෙන මුල්ම තැන දැ අප එතට ඇවිල්. අම්මාගේ කුසේ රැකන රැකිල් රැකුන්න ඇත්ත මේ මනුසලෝක ලබන කිසිද්දු ප්‍රතිලාබයක් අපට තියෙනෝද. අද බනහනවා අපි සමහල්ලාවට මහසයමදිනවා බෝධිවාදිනවා මහාපීංකාකරනවා මේ ඔක්කොම ලැබවේ මනුස්ස පියසටාපි ආපු නිසා මේයුගේ මනුස්සලෝකට ආපපුී ඉපද්දපු අම්ම තාත්තා කුච්චර වටිනුවද. උතුම් කල්්‍යයාන මිත්‍රයෙක් මනුසලෝක ඉන්න කාලේ ඒ අම්ම තාත් අපි උපැද්දුවනනි. ඒදෙන් අපි හරවා යැව්වා නම් අපිට මෙබඳ උතුම් කල්ලයායනුමිත්‍රයෙක් මේයුගේ අනුකම්පාවෙන් දහම් පවසන කල්ල්‍යයානුමිත්‍රෙක් අපට හිමේ නොන. කොච්චර අපිට හිතන්න දේවල්තයේ නොද. කෙලේ ගුණු සේකනට යලි ආපසු හැරෙනවානම්? கொොச்சර හිතண்ட දේවල් අපට මේ ජීවි ඇுள்ள තියෙනවාද. எனසාට கிலை குன தண்ட දக்சவின். கெலே குன හිத்தனக்கெனாற்று அம்மா தாத்தா முல்க்கරග கெலහ குුණே பட்டන් ගத்து எනි යාට மகிතන්න යා கிෙගුණ ොடා ந்து ගන්නපුුව. மகிින් කෙළෙ குුණ அனுගன்ற மහන්சி அரகனனாங හරිට කெලෙගුණே ஹம்பන්නේ. மகிින් அல்லகன වැන්නේ. முින් அல்லகන්නன. ෙලෙගුණන පටන් ගන්න තැන තමයි මව්පියන් ගැන සහි කිරීම. මනුස්සලෝක ටාප කෙනෙ කෙසේ සිහි කළ යුතුයි බලට අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරාට පස්ස බුදුරජාණන් වහන්සේ හත්වනි සති හත්තන අවුරුද්ධ සම්බෝධිය සාක්ෂාත් කරල අවුරුදු හතයේ විද්දි බුදුරජාන් වහන්සේ ඒ හත්න අවුද්ධේ භාගතුන් වහසේ වැඩහිටිය සැවැත් නුවර ගන්ඩබ්බ කියන රූක්ෂමූලයේ. එකගණඩබ රුක්ෂයත් බුදුරජාන් වහන්සේ එරදියක් නිසා හටගත්ත රුක්ෂය ගණ්ඩබ රෘක්ෂමූලයේ ඉඳලා හත්දිනි වස්කාලයේ ගත කිරීම පිණිසු බුදුරජාන් වහන්සේ වැඩම කළ තෞතිසා දෙවු බවනට. තෞතිසාවය දෙවියන්ට හරී වාසනාවක් උදවන බුදුමනාහන්ට තෞතිසාය විතරක් නෙමි තුසිත යාම, නිමානරති, පරමිමිත වසවර්තිී ජාතුම් මහාරාජික ඔය හැම්ම දිවියලෝකයකම ඒක නිසාමයකන බදුරජන්සි දවතිසාාවට වැඩියේ මගේ තෞතිසා දිවලෝකට අනිත් දිවියලෝකොක්ොට සබන්ඳධන ොළුව. තෞතිසාට චාතන් මහහාරාජක දෙවරුන්ට පහසුවන් ඉන්න පුළුව. තෞතිසාට යටින් තිබ්බත් ඒ දෙවරුන්ට පහවින් තෞතිසාට එඉන්න පුළුවන්ගේනු. තින් තවතිසාව උඩින් අනි දිවියෝකටකතින්නේ යාමය තු සිතේ නිම්මානරතිය පණිම්මිත වසවරති. ල ්‍රහම ෝකවාවතියෙන්නේ දෞතිසාාවට උඩින් එනිසා තෞතිසාාවට මහා දේව සංගාමය එකතු වනා හැබැයි දෙවරුට එොක්කොම අවස්ථාව ලැබුණේ එකම එක දෙවි කෙනෙක් නිසා මේ කවරෙක් දේ දෙවිය ඒ තමයි මාතෘ දිවරාජය මතෘු දිවරාජය උදෙසා බණ කියන අදහසිනුයි බුදුරජාණන් වහන්සේ තෞතිසාාවට වඩින්නේ මාතෘු දේවරාජය කලාකිවේ තමන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාජ කරන ජීවිත තමන් වහන්සේට්‍ර අවසන් ජීවිතය උදෙසා කුසදීපු අම්මා. බුදුරජාන් වහන්සේ සම්බෝධය සාක්ෂාත් කරපු ජීවිතයේ මහාබෝධි සත්ත්වයන්ට අවසාන ජීවිතයට කුස දෙන්ට වාසනාවන්ත විච්චි මහාමායා කියන ඒ උතුම් මාතාව මහබෝදධ සත්ව එපදිලා දිනහසකින් කාලා ක්‍රියා කරලා මාතෘ දිවරාජයා බෝට පත් වෙල උපන්න. ඒ මාතෘ දෙවරජුට බණක කියන්ටගේපු ගමනී දෞතිසා වැසි දෙවිවරු සියලු දෙනාට සෙත සැලසුන බුදුරජාන් වහන්සේ මාහස තුනක් බණකිව. ඒ තුන්මාසි බණ කියනකොට ධර්මාවබෝධ කරපු දෙවිවරු ගාන ගනන්කොට කෙසිේ කියන්ටද කෙළහන්නේ. එහමතම බනපොතිය තියෙන්නේ. ඒ ධර්මාවබෝධ ලැබූ දෙවරු ප්‍රමාණය ගණන්කොට සංඛ්‍යාවක් කොට කිසිේ කියන්ටද. කෙල කෝටි ගන දෙවිවරු ධර්මාවබෝධ කලා කොඋහන්සේ තමන් වහන්සේට ජන්නේදීපු අම්මට සේත සැලසුව. ඉපදිලා දවස් හතින් පස්සේ තමංගු පෝෂණය කරගත්තේ මහා ප්‍රජාපති ගෞතමී මාතාව ඒ මාතාවටක් නිවනම දුන්නා අමාමහන් නිවනීසුවයම දුන්නා. එ නිර්වාණ සුකයේ දේලා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ශාසනයේ පැවදි වෙලා අරහත් උත්තමාව වී බවට පත්විච්චි මහා ප්‍රජාපති ගෞතුමී තෙරනී පිරිනුවම් පාන්ට අවසර අරගෙන වඩිනුවනනි ඒ පිරිනුවම් පාන්ට අවසර අරගෙන වඩිද්දී අපගේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ යං ස්ත්‍රියාවක්කු දෙසා පසුගමන්ගියා නන් ඒකමික ස්ත්‍රියාවතමයි මහා ප්‍රජාපති ගෞතමී මාතාව පිරනොම් පාන්ට න්ඩයන ගමන් අරබනේ මාතාව දෙෙ බලාගෙන බුදුරජාන් වහන්සේ පියවර කීපේකින් පස ගම ගයෙන. සුගමයනෝගෙනක ේර න පිගතුනන්නේ. අපි අතෙර දාලා යනෙනෙක් පිටිපස්සේ අපි චුට්ට බලාගෙන යනවා. එකදේ පස ගමන් යෑම බුදුුවර පසු මං යෑම කරන්නේ. මොකද බුදුුවරුන්ගේ පසුගමක් යෑම තවකිනකට දරන්්ඩබේ. පසුගම යෑම කියල කියෙ ෞරවාවන් විතුදය. ඒක බුදුකිෙනෙක් කරනකට තවකිනකට එක දර් බෑ හිස කඳින් මෙින් වෙනවාක කිය නො සාමාන්න්න්‍ය කෙනෙකගේ. එනිසා බුදුකිෙනෙක් පෙරගමන් යන්නෙත්නේ බුදු කෙනෙක් අසුම් පනවන්න ෙත්න. කෙ සසුමන් ගන්නන්නේ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතිී ගෞතමී මාතාවට පසුගමංගිය. වලන්න බුදුකිෙනෙකුගේ කෙළෙහේගුණේ. ඒනඟට ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සට ජන්මේදීපු ආදරණීය පියානන් සුදොුන් නිරදාව ගිහිවස්ත්‍රපිටිින් ඉදීමම අරහත්තුවයේ පිහිටෙක්වා සුද්දෝදන මහරහතන් වහන්ස ගිහිවස්ත්‍රපිටිින්මයි පිරුවම් පාන්නේ. තාතටත් සත සැලසවා. ඒ විතරක් දයේ බුදුරජාන් වහන්ගේ සංසාර ගමන අති දීර්ඝ කාලයක් තමන් වහන්සේට පෙරම්පුරඩ උදවරපු කියෙන. අනිත මහස්රාවක තුන් වහන්සේ බුදුරජන් වහන්සේ පෙරුම් රන්ට දව් කරලතියෙනවා පිතු ජාතතා ගේ වනන් තෙරනු ඇති පාරමී ධර්ම සපුරාගන්ට හරියට උදව කරලතිෙනවා ආනන්ද සාමින් වහන්ස මහා කස්ප මහරහතන් වහන්ස සාරබුත්තු මහරතන් වහන්ස, මොගල්ලා මහරහතන් වහන්සේ උපලවන්නාව උත්තුමාවාවි හරියයට උදව කරල තිෙන. ඒ පෙරුම්පුරගෙනන්න හැබයි උදව් කළි ගොඩාක් උත්තම පිරිස බුදුරජාණන් වහන්සේ පෙරුම්පුරාගෙන ඇවිල් ඇවිල්ල අවසාන කල්ප ලක්ෂේ වගේ ඇතුළේ එක්කෝ අසංකේය කල්පයක් දැන් බදුරජාන්සි පෙරම්පුරණ පටන් ගති සාරා සංකේය කල්ප ලක්ෂයකට කලින් අනිතඒතුනි අසංකයේ කල්පයක් විතර වගේ මෙහාතියද්දී හැබැ එකම එකක්කනිින් සාරා සංකේය කල්ප ලක්ෂයක්ම එකටාව කවුදේ එ තයි යශෝදරා උත්තමාාව. යශෝදරා උත්තමාාව දිවකුරු බුදුපාමුල නියත විවරණ ශ්‍රී ගද්දීම තමයි පෙරුම්පුරන ගමනට එකතුවෙන්නේ. එදා ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සෙවනැල්ල හා සදිස්සව බෝධි සත්්‍යයන් වහන්සට එක එකට ඇවිල්ලතිනවා. ඒ අශෝදරාවන්ටත් අපගේ ශාස්තෘන් වහන්සේ අවසානයේ දුන්නේ නෙද්ද උපකාරය. සෞ කෙලෙස් නසා අරහත් උත්තුමාාවයක් බවට පත්වෙලා සසරු දුකින් නිදස්සුන. එනිසා කෙලෙහිෙගුණ පිරිච්චි ජීවිතයක් කියලා කියන වනම් ඒ කෙළෙගුණ පිරුණු ජීවිත අතරය යග්‍රම ජීවිතය අපට ශාස්තෘ වූ අපගේ ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සක ජීවිතය ැයි පින්ගතුන සන්තෝස වෙන්ට එබඳු බුදුරජාණන් වහන්සේ නමක් අපි බුද්ධන් සරණ ගච්චාම කියලා සරණ ගිය. නම් ව සියලු ගුණේයට මුල් වෙන ගුණේමට පිහිටා ගුණධර්ම ගැන දහම් දෙසු බුදුරජාන් වහන්සේව සරණයන්ට තර අපි වාසනාවන්ත වුණ. ඒනකට මේ ගෞතුම සම්බුදධ සාසනී පිළිවෙත් පිරු ඒ මහහා සංඟරුව සාාරිපත්ත මහරහතන් වහසක ජීවිතී ගත්තුත්. සාරී බැමිණට පිහිටවීම උදෙසාම තමන් වහන්සේගේ උපන් ගිහිගෙදර. අවසාන දවස ගත කලා නිසාමණයින් ඒ රහතන් වහන්සේලා ගෙවල් අතැරලාවට පස්ස ආය උන්හන්සේලා ගෙවල් ඔල්ට රින් ගන්නේ. ගේ අතැහැරිය ගෙවල් අත්තැරපු ඒ අරහත් උත්තමයා මේ සම්බුදධ ශාසනයේ රහතුන් අතරේත් අග්‍රම රහතන් වහසේ සාරිපුතු මරහතන් වහන්සේ. බුදුරජන් වහසේ මිනුම්දන්න කියග කියලා භික්‍ෂුන්ට පෙන්න්නපුකිෙනා. ඒ සාරිපපුතු මහතන්ේ අසාම පිරුණුොම්පාවෙකු හෙද තමන් උපන් ගෙදර උපන් කාම්රි මන් ගහි කාල හිටුපු කාම්රය මයි විරුණුවන් පෑවි. ඒහම පිරිුණුම් පාන්් හේතුමකක්ද. අම්මා. අම්මාට පිහිටක් හදන්ට ඕන අම්මාට රැකවරණයදෙන්ට ඕන අම්මාාව දරමය තුළ පිහිටුවන්ට ඕන. සාරී වැැමිණියව සෝතාපන්න පලයේ පිහිටුවල තමයි අපගේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ පිරිුණුඋපෑවේ. සාරිපපුත් මහරතන්වස ජීවිතයේ තියනෝ පින්ගතුන? දවසත් පිින්ඩ පාති වැඩම කරනකොට සාරිපපුත්ත මරතන් වන්සට මගහනවා ප්‍රේතුයෝදන්නේෙක්. ඒ ප්‍රේතියෝූ සාරිපපුත්ත මහරාතන් වහන්සට පේ නැල් හතා කළ සාරිපපුතු මහරතන් වහන්සේ ඉතකොට අහලතිෙනවා මොකෝමී අසරන වෙලා කිව්වනේ ස්වාමීණ අපි ඉන්න ප්‍රේතලෝක අපිට මොකූත්නේ. සාරිපතු මහරතන් වහසේ බැලුව ඇයි මේ අය මාව බලන්ඩාාව මෙයාලට ඇයි මාවම බලන්ටෙෙන් හිතු වන. ලනකොට ආත්ම දෙකකට කලින් අම්මයි තාර්තයි. ආත්ම දෙකට කලින්ද සාර්පතු මහරත්ත සික් ජීවිතී ගත්හම උන්න්නහන්සසි ගුණපුරාගෙනන්න ජීවිතවල ආත්ම දෙකට කලින් අම්ම තාර්ත්ත වෙලා හිටිපු දෙන්න දැම් ්‍රේත ලෝකකි ප්‍රේතු ලෝක ඉන්න හින්ද බනපදයක් කියන්න බෑ බනපදයක් අවබෝධ කරඩ. බෑ උන්නහන්සිට දෙෙන්ඩ පුළුවන් උපරීමම පිහිටු දුන්නන්නේ. ඒ අම්ම තාත්ත දෙන්නට උන්නහන්සේ. විශේස ධානු මේ පින්කමක් කලා. සාර්ත මහරතන් වහන්සට පුළුවන්ද දන්දීමට දාානයට දෙන්නඩ දෙදත්තිවේ නොද උන්හන්සිට. න. ධර්මේ දන්දිෙන ඇරෙන්ට වෙනමකුත්න්නේේ. කුඩා මහත් දේපලත් අත්තරලා. කොඩා මහත් ඥාතී තත්තරලා උන්නහසට දන්දින්න පිළි ලක්නේ. එදා පිණඩ පාති වැඩල්ලා පිින්ඩ පාද දානයට ලැබිච්චිදේ උන්හන්සේ සංගහාට පූජා කළ. සංගහට ඒක පූජා කරලා ඒ පි අනමෝදන් කළ ඉදන් මේ ඥාතිීනංහුතු මේ පිනු මගේ ඥාතීන්ට වේවා සුක්්‍යතතා හුන්තු ඥාතිීව ඥාතිීන් සැපේට පැමිණේවා කියල පින් දුන්න. එතකොඩරු ප්‍රේතුලෝක හිටපු අයට කාලාන්තරේකට බොජුන් පහල වුණාගෙනවා. සාරිපෘත්ත මහරාතන් වහසිම දොළපාරයට වැඩම කරලා තමන් වහසික පාතරේ පිරෙන්ඩ පැෙන්නිිකක් කරන්නවා. පැන් එක සංගි හැට පූජය කලා පින් දුන්න. අර ප්‍රේතීන්ට නාන තටාක පවා පහළ වුනා කියම. සාර්ුෘත මහරහතන් වහන්සේ තමන් වහන්සේට ලැබිච්චි සිවරු වස්ත්‍රය සංගිහාට පූජා කළ. ඒපි අනුමෝදන් කළ අර ප්‍රේතීන්ට දිවිය වස්ත්‍රාපරණ හා සදිස වස්ත්‍ර ලැබුණ කියනවා. ඒ උත්තමන් වහන්සලගේ ජීවිත දැෙන් බලන්න මේ ජීවිතය මවුන් නෙමී. මේ ජීවිතේ පියා නෙමි අතීත ජීවිතවල දැන් සහරලාවට මේ මනුස්ස පියසි අපි ඉන්නකට අපිට දකිින් ලැබෙන ඇැද මේ ජීවිතයම තමංව පෝෂණයකරපු තමන්වර එකගත්ත උස්මහත් කරපු අම්මතාත දෙන්නට අඩිය හපපනවා ඒ අයෝ බැහැර කරනවා කුච්චරතිය නොව. එනිසා මේ උතුමන්ගේ ගුණීට හිත පහදුවන්නට ඕන්න. අපේ මහාකස්සවම මහරතන් වහන්සේ ජීවිතය තියනෝ මහකස්ම මහරාතන්හන්ේ දසක්. පපලේ ගහාවී දවස් හතක නිරෝධ සමවතට සම්මවෙදිලා සමපතිසුවේ නැගිටිනවා. නැගිටලා බැලුවා මං අද කවරෙකුටද පිහිටක් වෙන්නේ. අනේ එතකොට දකිනවා එක ස්ත්‍රියාව ඒස්ත්‍රියාව අද කළුරිය කරන්න ඉන්න කෙනෙක්. අද මැරෙනෝ. අද මැරෙනකොටත් ඇව ඉහල ලෝකයකට අරගෙනයන්ට පුළුවන් තරන් දෙයක් ඇගේ ජීවිත රැස්වෙලා නේ ඇය අන්ඩඉන්න නිරයට. මාකසව මහරතන් වහස කල්පනා කලා අදමා පිහිට වෙන්නේ මටයි. මෑට තියන්නේ පොඩි වෙලාවයි ඒ පොඩිවෙලාව ඇතුළේ ලොකූ පිනක්ම උපද්දලා දෙන්ට ඕන. අපේ මහකස්සප මහරහතන් වහන්සේ පිප්පලි ගුහා දවාරයෙන් මේ කාන්තාවගේ කාන්තාවඉන්න තැනට ඇය හිටිය ඇගේ ගෙදරකන්නෙමේ අනුන්ගේ පිළිකන්නග. නිස් ෙල් හද න ිගුතු නව දරහම දාන්න පොඩි මඩු කෑල්ලි ඕන්නනො මඩුෑැල්ල එකකතම ඒ අම්ම හිටි. එ අමට කවුරුදනේ වසංගතයයක් ඇවිල්ලා දන්න කියන හැම මැරුුණ. යම විතරක් කිතුරුුණ. පුඩ්ඩ කනුකම්පා කරනු මිනිසුටිකයි දිහර සම්පූර්ණෙම ගෙට වැඇද ගන්නත් බේනේ. එනිසාර මඩු කෑල්ලි පොඩිවට මේ අම්මට පහසු හදල දිීලතිේන ගෙදර උයනදයකින් මොනහරි පොඩිදය මේ අම්මටත් දෙනෝ. එදා මේ අම්මට දීලාතියෙන්නේ බත්උයලා උයපු බත්කින් කැඳක් පෙරලා හදකාර කටිනම් දන්නුවන් දන්නෙන්නේ සාමාන්‍යින් ඒකාලේ සිිංගතුරලට මත කඇතිමී අම්මල තාතුලට මත ඇැති හාමන හරිර් කැඳ බොනවනේ නැ වර්තමානට ටෙනකොට මං දැකලතියනව ගොඩාගෙවල්ලල ඒ බත් කැඳ බොන්නේ මොකද දැන් හාල් විසයි කියන කියන්න ඒම කැඳ පෙරල ගණඩු බෑ කියල කියන්නේ නමුත් ඒකාලෙනම් අපි කැඳේක බත්තිකේ වතුර එක පෙරල අරගෙන ඒකටම බච්චුට්ට කුද්දාලා තව පොල් චුට් කුද්දාලා ලොනටික කුද්දලා දන්න කෙද. ආංහෙම කැඳක් මේ අම්මට හදල දුන්න ඒ ගෙදරු මිනිස්සු. අම්ම ඔය කැඳේක ළඟතියා ගත්තා මේක රශ්නීපිට බොන්්ඩ බෑ පොඩක් හිීතල වෙනකං කියෙලා පැත්තකින් තිබ්බ. ඕක දයාගෙන ඉන්නකොට මහාකස්වප මහරාතන් වහන්සේ පිප්ලී ගුහාාවෙන් එලියට වඩින එියට වඩිද්දීම සක් දෙවිදු ඉස්සරහටමාව මෙනොම දිවිය බොහෝජන හදාගෙන සාක්්‍යවුදුගේ දෙව් පිරිවර වටේරන්නවා ඒ දෙවවර ඇවිල්ල දැන් මේ මහස මහරතන් හසිරක කියන අනේ ස්වාමී බහන්ේ දින හකට පස්සේ දාන වලදන්නේ ස්වාමීයිනී අපේ මේ දිවිය බොහෝජන වලදන සේක්වා කියලා ආකසු මහරතන්හස වදාලා දෙවින්ද්‍රී බලන්ට ඔබ බබලනෝ බැබැලි බැබලි ඔබ ඉන්නේ ඔබට පින්තියවා. දේන්ද්‍ර ඒද නිසා ඔබට නෙමේ මේදාානි මේ පින මන් දෙන්නේ පින් නැතිගෙනකොටයි එනිසා ඔය බෝජනතරයි න්නකිව. එතකොට සක්දිවුදු පිරිවරත් එක්කේ ආපහු හැරුණා. හැබැයි සක්දිවුඳ බලාගෙන හිටිය කියෙනවා මගේදාානෙ ප්‍රතික්ෂේප කරලා මුන්වහන්සි කාගේ දාානයටද මේ වඩික්නේ. එතකට දක්කා කොච්චර දෙවරු හිත් පහදි නැද්ද මේ වන්නන්නේේ ැ දිව ෝජන ිින්ගතුන ප්‍රතික්ෂේප කළ. භෝජනය ප්‍රතික්ෂේප කළේ දින හත දංනෝලඳපු කනෙ අපතු අපිට දිනහතක්කෝන්නේ වේල් දෙක තුනක් ලෙඩක් හැදිලා මඟෑරුණු අපි තු ලෙඩක් හැදිලා අපිට කෑම අප පිරියාවට අපි වේල් දෙකක් තුනක් අපට මගෑරුණ චුට්ටක් හොදවෙච්ි ගමන් අප කියනවා ගෙදර කට්ටිටන ටිකම් මොනහරි පෝෂණය තියෙන දෙය අරගෙනන්ට්‍ර පිරිය තියෙන දෙයක් කරෙන්්‍ර මන්දෙ වේල් තු කාලනේ අප එහෙම කියනද. වලන්නන්නේ යුත්ත වන් හසලඟ විරාගී ජීවිත. පාතරය තරගෙන වැඩම කෙලේ. අ අම්මාගේ එකන මේ ගෙදර පිළිකන්න බැත්ති වැඩී. ඒ පිළිකන්න තිබුණු මඩුවගවට. ගෙදරු මිනිස්සුත් ්‍රද්ධහවන්තයි ඒ මිනිස් දක් මහස හතන්හස දක්ක ම අ බත් මුටිය තරගෙන බෙද එන්නෙල හැතුවන රහතන්හසේ ඇතිම මෙහෙම අතවාහන එඒදානනි මට එපා කියන ැගෙවා එතකොඩේ මිනිස්සුගේ ඇතුලට යනවා අර අම්ම දිහා බැලුව අම්මා ඒ උත්ම අබලන විදහම තේරුම් ගත්ත එකත් එක්ටම මේ භික්‍ෂූනම් බලාපොරොත්තු වෙන්නේ මාළඟ තියෙන දෙයක් මයි මට ඉන්ට දෙන්න කියලලා මොකාද තිීන්න මේ කැඳේ කර කියලා අර කැදේක ගත්ත ඒ කැද එකේ වෙද්දි සීතල වෙලා සීතල වෙච්චි කැදයක මේ අම්ම රහතන් වහසක පාතරයට හැලු අපූ ජැකලා රහතන් වහන්සේත් මහකසෝ මහරහතන් වහස කියලා කියන්න පින්ගතුන දෙවිවරු හරි එකන්නේ අපි දැ දෙවරු පසේ යනුවන අපේ ජීවිත තියන්නේ අපේ ජීවිත ගත්තත්ෙම අපි දෙවිවරු පස්සේ යනවානේ. ඒ රහතන් වහන්සේ ීවිත දෙවිවරු තමයි රහතුන් පසයා. චර රහන්හන්සේලාට ඇලුම් කලාද වුරු විේසින් මහාකස්සු මහරහතන්හන්සට යයි සක්දදිම දහෙම මහකස්සවම් මහරහතන් වහන්සේ ධර්ම දේශනා ශ්‍රමණය කරන්නට වඩිද්ද රහතන් වහන්සේ වැඩයිඉන්නවා දකිනකොටම ප්‍රීතියට පත්තිනවා කියනවා අනනි අද බණහන්ඩ මහකස්සව මහරතන් වහසිති න්නවා. එහෙම සතුටනෝ කියනවා එහෙව රහතන් වහන්සේ ඔහේ පිළක වාඩි වුනාානේ අර පිළලේ වාඩි වුනා ප වාඩ කියලා අ අම්මට පේටදැ දානේ වලදනවා. අම්මට හරි සන්තෝසයි මේ රන්රුවකට හිමිකං කියන උත්තමය. පින්ව තුල්ලා දන්නවා මහකසුම් මහර අන්හන්සික රූපය කොමති කියලා. බුදුරජාන් වහන්සසි කියලා රැවටින තරම් ලස්සන රූපයක් තිවිච්චි උත්තමය තමන්ගේ අර නිවිච්චි කැදයක වලදනවා එයමගේ හිත ප්‍රීතින් පිරුණ. ඇදෙක වලදල වෙලා රහතන් වහන්සේ අමට කතා කළ අම්මා අම්මාද ධන පූජා කරගත්තා අම්මා දන්නවාද අම්මා කෞුද කියලා එතකටු මේ අම්මා කියනවා සාමීනී මට එහෙමටයි කිය මංගෙන විසේෂු දෙනුමක්න නෑකිවා මහකසු මහරතන් වහස වදදාලා අම්මා අම්මා තමයි මීට ආත්ම භාවතුනකට කලින් මගේ අම්මා ඒ වචනය කියවවා එකර වෙච්චර උපකාරයක් කරන්ඩේ යඋත්තමගේ හිත නැමුණියයි ආදම භාව තුනකට කලින් තමංව පෝෂණය කල්ල රැකගත්ත අම්මා කෙනෙක් මේ එ අම ඉතින් තාම සසර යනු ඇති එයමට සසරෙනි දහසුනා කියල සඳහනන්නේ හැවයි උන්හසේ අමට දෙන්නු පුළුවන් උපරිම පිහිටත් දුන්න. එ අම්මගේ හිත ප්‍රීතියෙන් පිනාගියයා අනේ මේ වගේ උත්තමයකුට මාත් අම්ම වෙලාතියෙනවාද හිත සතුටින් පිරුණ. ඕක සහිකරගර හිටියේ ඒය අම්මයි දාම කලුරිය කළ. සක්දවිිතු බලාගෙන හිටියා මගේ දාානී පිගන්න නිද නැතු දිව්‍ය බෝජනත් ප්‍රතික්ෂේප කරලා අර අම්මගේ දානය පිළිගත්ත. ආගේ අම්ම මැරුණ මැරිිච්ච අම්මා කොහෙදගේ සක්දයුතු බලනො සක්්‍යවුදුට හොයන්න්න පයකයනවා අම්මනෑ ගේපු අතක් හොයාගඩුවේ. සක්ද්‍යයතු යාලි මහකම මහරතන ස ළට මැවිතති නවිල් ැහ. මිණී ඔබහන්සිට අද ධානිි පූජා කළ යරාම කෙනෙ. සාවාමිණී අම්ම හැරුණා. සාමිනිි මම පැළුවා අම්මා ගියපු අතන් මට ඔහොයා ගණ්ඩ බෑනිි. රාතන් වහස වදල්ල දෙවින්ද්‍රී ඔබ මහන්සි ගැන්ඩිපා. ඔබට දැකිය නොහැකි තැනකටයි. ඇගේ ඇ මේ වෙනකොට නිම්මාන රතිී කියන දෙවියන්න අතරී ඉපද සිටිනවා කියලා රාතන් වහන්ස වදාලි. එනිසා... කෙළෙහිගුණෙන් පිරුණු ශ්‍රාවක සඟරුවනක් අපි පංගතුනේ සගන් සරණ ගච්චාමි කෙල සරණගී. මේ ගෞතම ශසාාසනයේ රහතන් වහසලා කීපනමකගේ තමයි කෙහිගුණේ ප්‍රකට වෙන කතාතියන්නේ. අනි තුමංලා කෙළෙගුණ නැද්ද කෙළෙහිගුණ තියෙනවාමයි. කෙගුණේ නොතිබනා නං රහත්තෙන්ඩ බෑ අනාගාමි වඩත් බෑ. සකදාගාමි වඩත් බෑ සෝවානන් වඩත් බෑ කොටින්ම සබුද්ධ ශාසනයයක් ඇතුලි සුළු පිහිටක්වත්. කෙගුණන ඇතිනකොටල බ්ඩබෑ. එනිසා තමන්ගේ ජීවිත ඇතුළේ තමන් උතුම්කොට ආරක්‍ෂාකරගත යුතු දෙැන් අද මේ පින්වත් දරුවන්ට සතතුටන්න පුුව ඔයාලා තමන්ගේ ජීවිත කෙලෙහිගුණ දන්නා දරුවන් විසින් යමක් කළ යුතුයිද. අංයේදී තමයි මේ කරන්නේ. තමන්ගේ මව් තමන්ගේ පියා තමංව මෙලවට ජනත කරලා තමංව පෝෂණය කරලා තමංව රැකල තමන්ට මේ සම්බුද්ධ ශාසනයක් තියන දුල්ලබ මනුස්ස ජීවිතයක් ඇතුලි සියලූ අවස්ථා තමන්ට ලබන්ට ඒ දෙන්න තමයි වරම දුන්නේ අපිගෙනවන්න දේව වරංචේලා ඒවගේ අපිට මේ මනුපියසේ වරම දුන්නේ අවමතාත්තා ඒ වරන්දීපුූ දිමෝපියන්ට අද අපිට කරන්න පුළුවන් උතුම් පින්කමක් අපි කරගත්තා කියලා හිත සන්තෝසර කරගන්නට තව තවත් තමන්ගේ ජීවිතය පිංගතුනේ කෙළෙහිෙගුණ දකින්ත්‍ර දක්සවිවෙ. කෙගුණේ දැකගන්ට දක්ෂවෙන්ට ඒ කෙළෙහිගුණේ අමතක නොකර සිහිකරන්ට. ජීවිත කාලෙම කෙළෙහිගුණ දැක දැකයින්ට ජීවිත කාලෙම කළෙහිෙගුණ සිහිකර කරයින්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කතයූ කතවේදී පු්ගලෝ බික්කවේ දුල්ල බොෝලෝ කස්මින් කෙළෙගුුණ සිහිකරන කෙගුණ දන්නා සත්පුරු සයා මහන නිමේ ලෝකේ දුල්ලබ කෙනෙකි ඒ දුල්ලබ සත්පුරුසියාට සංසාරගමනී කවදාව වර දින්නේ නත්. එනි මේ එක මේක ගුණේ ඔයාල් ලඟතියෙන වනං අනේ කැම ගුණධරමයක්ම ඔයාලගේ ජීවිතවලට විවෘතයි. බුදුකෙනෙකුගේ ශාසනයක් තුළ ඇතිකරගන්නඩ තියන්න ලෝකෝත්තර ගුණධර්ම සියල්ල සත්පුරුෂයාට විවෘතයි. ඒ ඔොතුරු ගුණධරම ගැන කොච්චර ඇහ්වාත් කොච්චර ඉගන ගත්තත් කොචර මතක තියා ගත්තත් වැඩන්නේ තමන් ලඟ සත්පුරුසකම නැත්තං. ඒ ගුණධරම පිහිටන්නේ ඇතිකරගන්න ගුණ ධර්ම පවා වෙනස යනෝ වැල දන්නවා දේවදත්ව මහන වුණ මහනවෙලා සතියෙන් දවදත් රදිී හදාගත්තා රදිී කියලා කියන්නේ සුළපටු දෙයක්ද එර්දික් ඇතිකර ගන්නවා කියන එක ද්‍යාන භහාවනාවලින් ලබන එක දවදත රච්චර තාද සමාධියඇ තිම්බ ඒ සමාධීෙන් දවදත්ව රදිත් හදාගත්තා හැබයි ඒ රදි සුන්නත් දූ විලි වෙලා ගියා කෙලෙහි ගුණ නැති නිසා අවසානයේ ඒ දෙව්දත් මේ වෙන කොටත්. අවේජි මහා නරකාදී පැසේවිඟින් නොනේ. එන සහන්ද අපි තේරුම් ගත යුතුයි අපේ ගුණදම් මතරේ වටිනාම ගුණ දරමය, කෙළෙගුණේඇයි මේ බනපදය කෙලෙහිගුණේ වටිනාකම ගැන තමන්ගේ හිත්වල්ල තවතවත් සක්තිමත්ව හිත පිහෙටාගන්ට හේතුවේවා. කෙලෙහිගුණේ පිරුණු ජීවිත ඇතිකරගැන්ට හැමදිනාට වාසනාව ලැබේවා. ෙ ිරුණ ීවි ති රගෙන නිකු ුණ රමද හරදර බාධ ැව දියුණු කරගෙන. අපි ැම දෙනාට ගෞතුම ශසන පිහිට පිළිසරන්න රැකවරණ ලබంటට චතු රාర සත්తේ ර්ම අවබෝධ කරගන්ට වාසනාව ලැබේවා සාදු සා සා අද උතුූ ධරමදානුமேේ පින්ංකමින් ජනිත සියලු පුන්නේ සම්බහර ධරමయු අනමෝද කරමු දෙවිවරුන්ට සක්දිවිඳ සතර ර වර ం ති වර ඇතුළූ. සාධවලෝකවාසේ සියලු දෙවියෝධ, අපගේෂ්ඨකාමි හිතකාමේ දෙවියෝධ ලංකාබභ හමිය සුරකින සියලු දෙවිියෝධ සාදරීෙන් පින් අනුමෝදන් වෙත්වා කෙළෙහෙගුණ දන්නාකමේ වටිනාකම ගැන නේ කාකාරයෙන් වර්ණනා කරමින්. අපගේ බුදුරජාණන් වහන්සේගේ අපේ ශාස්තෘ හන්සිකි තිබුණු කෙළෙහෙගුණ නේ කාරයෙන් වරණනා කරමින්, සඟරුවනේ කෙළෙහෙගුණ වන්නණනා කරමින්, කෘතගුණ දන්නාකමේ වටිනාකම ගැන කියාදීපූ මේ බනපදයිං. යම්පිනක් ජනිත වනාද ඒ සියලු පිින්ං දෙවිවරුන්ටත් කෙලෙගුණ ඇතිකර ගැනීම පිණිසම පවතිීවා දෙවියන්ට තවතවත් ගුණ ධර්ම දියුණු කරගන්ට ලබේවා ගෞතම සාාසනයේ පිහිටක් හදාගන්න්ඩ සියලු දෙවියෝ වාසනාවන්තවේවා ඒ සියලු දෙවියන්ගේ දෙවුරැකවරන අප හැම දෙනාට නොවඩුවම සලසත්වා සාදු සාධ සාදු අපි මේ හැම බනපදයක් ම ශ්‍රවණය කරන්නේ පින්වතුනේ අපට බුදුරජන් වහන්සිගේ උතුම්ම ශ්‍රීෂ සද්ධරමය තෙරුවන් ගුණ අපේ හිත් පහදින ආකාරි අපට අනුකම්පාාවෙන් කියයාදීපපු අපේ කල් යා මි්‍ර ගුරුදේවිදු නිසා ගුරුදේවෝත්තැම් පින්වල්ලොක සාමීන් හන්සේ සියලූ පින් අනුමෝදන් විත්තුවා අනුමෝදන් විත්තුවා අනුමෝදන් විත්තුවා ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝහායුස සම්පත්තියම ලබත්වා සා. සාධ සාදු අද ධර්මදාන පිනේ ප්‍රධාන මරමුණ වන අපරෙල් විසි අටවැනිදාට උපන්දිනය එදෙන ෆික්වත් බන්දුුල වනිගසූරිය පියාණන් හට මේ පිනේ ආශිරුවා දේවේවා. අපේෙල් විසි දෙනිදා උපන්දින දනු පත්මිණි දිසානාය එකක මෑනියන්ට මේ පිණි ආශිරවා දේවේවා මෑනියනුත් පියාණනුත් නිදුක් නිරෝග සවයම ලබත්වා දීර්ඝහාවිෂ ලබත්වා දර ශරවාදීෙන් ධර්මරත් ආශිරවාදීෙන් සංරත්න ආශිරවාදීන් පංගනමෝද වෙලා සතුටන දෙවියන්ගේ ැකවරණෙන් කායික පීඩා මානසික පීඩා වෙත්න ඒසිියලූ පීඩාව දුරුවී කායික සුවය මානසික සුවයේ සැලසේවා කිසීම කරදරයක් බාධාවක් නැතුූ දුල මනුස්සජීවියට තව පින්ර ගැට ලැේවා ුණ රම ෝඩ ගැට ලබේවා ගෞතම සම්බුද්ධ වාසනය පිහිට ලබන්ට මනියන්ටත් පියානටත් වාසනාව ලැබේවා කියලා සිපතමු. ැස්කරගන්ට නු මේ අ්‍ය දාාර පුුණ්ණි ධරමයේ මහමේුුණවාසි රට ලෝකවාස මහ සංරුවනටත් අනග රි රට ල් ම නි රන්ටත් පැව්දිිය පේක්ෂ වි සි දර න්ටත් අතන ොදන් ධර්මාව බූධීෙන් සැෙනසේවා සාදු සාදු සා මේ සැහවතුල්ල නමින් යන්තාක් ම යන්ට දනු ාතිී වෙද, ඒ ාති සමූහෑද පංවතුනේ කළ උපකාර වශයනුත් නංගොත් අසනුත් සිහියනගා ගැන්ට අපගේ ඥාතිීන්. මේපින් අනුමෝ දංව පරලෝ සැපේම ලබත්වා ඉක්මං භවේකදීම දුක්කිත සසරින් අත්මිදිත්වාගන ප්‍රාර්ථනාව. සුධර්මා ප්‍රේම චන්ද්‍ර සහ සුජාතා දිසානායක යන ලොකු අම්මලාට අද මේ ධර්මදානයේ ආශිරවාද බුද්ධරත්නේ ධර්මරත්නය සංගරත්නය ආශිරවාදය දෙවියන්ගේ ආශිරුවාදය ලැබිල නිදුක් නිරෝග සුවයම වේවා දීර්ගහායිස සැලසේවා කරදර බාධානැතුව පින්ංකරගණට ලැබේවා ෞතම සාසනය තුළ සුුවසේම ධර්මා අවබෝධ කරන්නටු ආසනාව ලැබේවාගලින් දෙමු දෙද සිතතුනනි අපප්‍රේල් මාසේ විසි පස්වනිදාට උපන්දිනය යෙදනු පින්වත් වතිල මනකමල් පුතාට මේ සියලූම පොුණි ධර්මයන්ගේ ආශිරුවාදයෙන් සියලු සෙත සැලසේවා ආශිරුවාදය සැලසේවා අනාගත ජීවිතේ සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා විසේසිෙන් මේ වෙනකොට දරු ප්‍රසූතියක් සඳහා සූදානම්ම සිටින පින්වත් හසින සංජානී දියනයට මේ පින ආශිරවාදේවා කුසේ පිළිසිඳගෙන සිටින දරු සම්පතටත් මේ පිනේ ආශිරවාදය වේවා ඒ මෑනියන්ටත් දරුවන්ටත් තෙරුවනේ ආශිරවාදීෙන් දෙවරකවරණින් සියලු ආරක්ෂාව සියලු ආශිරවාදී සැලසේවා නිදුක් නිරෝග සුවය වේවා ඒ පින්වත් හසින සංජානී මෑණියන් හට නිදුක් නිරෝග දරු සම්පතයි ඉතා සුවසේම මෙලෝටු බිහිකරන්ට වාසනාව ලැබේවා කලා ආශිරවාද කරනවා. රැස්කළ මේ පින ප්‍රගීත්, දිනෝසා, හසිත, සචිනි, හසිනි වතිල යන ඒ දූපතුන් සියලු දෙනාට ආශිරවාදයක් කළ මේ ධර්මදානය ආශිරවාදය, තෙරුවනය ආශිරවාදය දෙවියන්ගේ ආශිරවාදය ඒ දරුවන්ට නිදුක් නිරෝගසුව සලසාවා දීර්ගා විෂවේවා රගනයන රගේ රක්ෂ කටයුතු ව්‍යපාර කටයුතු, සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජීවන ගමනට නිතතුරු සත්පුරු සැසුරම ලැබේවා පවිටු ඇසුර බැහැරවේවා සම්බුද්ධ ශාසනය තුළේ පින්ංකරගන ගෞතම සාාසනේම චතුරාරි සත්‍ය අවබෝධ කරන්ට. වාසනාව ලැබීවා கிලාසිරවාද කරනවා. චනුති සහ කියාරා මිනිபිரியන්හටපින් අනුමදන් වෙලා දරුවන්ට නිදුක් නිරෝගසුවයේ සැලසේවා දීර්ඝාවිෂ සැලසේවා මේ චූටි දරුවන්ට ඉදිරි අනාගත ජීවිතයේ කිසි කලෙකත් පවිටෝනං ඇසුරට මුණ නොගැහේවා සත්පුරුසියෝම ඇසුරට ලැබේවා බුදුරජාන් වහන්සේ සරණ ගියපුූ ස්ශ්‍රාවක දූ ලවිදිහට සම්බුද්ධ ශාසනය තුළි පිහිටක් පිළිසරනක් ලබන්ට චනුතිදූටත් කියාරාදූටත් වාසනාව ලැබේ වාගලප්‍යාශිරවාද කරනවා. ඉතිංද මේ වගේ උතුම් පුුණ්නිි පාර්ථනා බොහෝමයක් එක් වැල්ලම්පිටිය බ්‍රැන්්ඩියවත්ත පාර අංක හත්තෑකයනලිනේ පදිංචි පින්වත් බන්ඳුලවනි සූරිය මහත්මමා පත්මිණී දිසානායක මහත්මිය ඇතුළු. හසිනී හසිත සහ ප්‍රගීත් වනික සූගරිය කියන්න දරුවන් තමයි. මේ උතුම් ධර්මදාන පින සිද්ධ කළේ පින්ංව තුල්ලා මැදිරයට සහ සම්බන්ධ වෙලාම දහම් පදි අහන්ට වාසනාවන්ත වුණා. මේ සියලු දෙනාට. ්‍රද්ධහමාසික ධර්මදාාන සාමාජික පින්වතුරල්ලට, ශ්‍රද්ධහ කාරිමණ්ඩලේ පිංවතුල්ලට නිරන්තරයෙන් දහම්පද ශ්‍රවනය කරන හැම දෙෙනට. අද ධර්මදාන පින්කමට නොඒකාකාරයෙන් අනුමෝද වුණන සතුටුණු පවුලේ ඥාතීන්ට කලනොමිතුරියන් සියලු දෙනාට ධර්ම ශ්‍රවනයේදී ඒ සහ සම්බන්ධ වෙච්චි මෙහි පැමිණී වගේ ්‍රද්ධහරූපාහිනය ඔස්සේ මේ දහම ශ්‍රවණය කරපු සියලු දෙනාට. ಾ ವ ಹ ಹ ಹ නි ಸ ಹ ಹ ಿ ರ ್ಿಂ ತು ೀವ ್ ನ ಾದ ನ ಾ ಾದವವ. ැಕරක්್ಸ ವ್ಯಾಪಾರಾದ ජීවි ය ಬಾಪರು್තු ಪರಥಸಯಲುද ಸರುವ ಪ್ರකාರ සಪಲವೇවා ಕಲ್ಯ ತ್ರ ಸರ ವತ ಪින් ರ ಗಂ ವ ುුණ ರ ಗಂ ැ ට ෞುತ ಸುනේ. චතුරාරය සතති ධර්ම යවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දෙනාටම තිරුවන් සරණයි නමෝබුද්ධාය. ि පැ ප හස ද ද ාව දු කර ला ධර්මයන් ප හස ද ද වා පिන්නත් ස්වාම වහන්සේ නිදුක්ේවා रोෝකි වේවා සුව පත්ේවා ගෞौ බुද්ධ සාසන තුළ තු सा්‍ය ධර්මයන් ුවසේම බද පිණස ැස්කला සල්ම ධर्මයන් තුප රවා සාध සා සා ති राධ කරවා පින්නත්ස්වාමීන් වහන්සේට පරිෂ්කාරකයන් පූජා කරන්නට. නිවසේසිට මේ පින් කටයුත්තබටත් අනුමෝදන් වන්නට පුළුවන් අපි සාධන අදදී ඒ පින් කටයුත්ත මෙලෙස්ස අනුමෝදන් වෙමෝ. සාදු සාධූසාෝ නමෝබුද්ධා නමෝගුද්‍රාය නමෝගුදාය නම

Good පිතු්‍ර පබට ආධයකරනවා සම්පසාධනී පමණක්ම නොවයි ශ්‍රදධාරපුපනි ව මකර ගන්ඩ දෝස්සේ ධදානයන්තර අග්‍රථම දාානය ධර්මදානය සිදු කරන්නට. ඒන විස්ත්‍රධනගන්න පුළුවන් බින්දුවයි හතයකයි දෙේසේ තිස් දෙකයි. අසුවට අසුහත දුරකතනන්ගේ විිද් හතයකයි දෙේ තිස් දෙකයි. අසුවටයි අසුහත දුරතනන්ගේ පිය පණ විඩැත්වට සෙහිපත් කරගෙන. අද දවස දී සම්පසාධනය සදහම් දේශනාව නිමාකොට මෙලෙස සමුගන්නවා. හැම දෙනාටම තෙරුවන් සරණයි නමබුද්ධය. මෙවැනි පටිනා ධර්මතශ අශ්‍රවනය කිරීමට ශ්‍රවතා ඩේලි YouTubeුියබ චැනලයේ සබස්රයිප කරන්න.